රටේ රටට ආදරය කරන ජනතාව ඉතාමත්ම වැදගත්දේ අඳුනා ගණ්ඩ ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විනාස කරලා ගීලා පෝට්ටුවක් අදාගත්තා. පෝට්ටුවෙන් රට විනාස වෙන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා කියන්නේ ජනතාවගේ පක්ෂයක් නෙවෙයි. ඒ රාජපක්ෂ පවුලේ පක්ෂයක්. අර බණ්ඩාරනායක මහත්මයාට ඕකම තමයි කිව්වේ. බණ්ඩාරනායක මැතිවුණේ මණ්ඩලයක් මහත්මයා නැති වුණාම නෝන එනවා, නෝන නැති වුණාම දුව එනවා කියලා. ඒ කාලේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේවා වැඩිපුර කිව්වේ. ඒ කිව්වේ මොකටද? අගමැති ගමයි ජනාධිපතිව ගන්න. ඒ අපේක්ෂකයා කවුද කියලා තෝරන්නේ ඒ පක්ෂ සමාජිකයෝ නෙවෙයි. ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ගෙදර මේසේ වාඩි වෙලා අයියලා මල්ලිලා මාපලා මාමලා වාඩි වෙලා තීන්දු කරන්නේ පවුලේ කාවද අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රැසීමකදී පවසනවා මේ පවුලේ ඉන්න අහිංසකම එක මම තමයි කියලා. එතකොට ඒකේ මොකද එයා පෑදිලි කරන්නේ? අනිත් ඔක්කොම ජඩයෝ, අපේ රාජපක්ෂ පවුලේ හිටපු ඔක්කොම ජඩයෝ, මම තමයි අහිංසක එකා කියලා. රටේ ජනතාව දන්නවා මේ අහිංසක එකා කවුද කියලා. සුදු වෑන් සංස්කෘතිය ඇති කෙරුවා, ටීවී ස්ටේෂන් ගිනි තිබ්බා, මාධ්‍ය වේදී මරා දැම්මා, ස්ට්‍රයික් කරන උන්ට ගහලා දැම්මා. දැන් ඒ ප්‍රතිපත්තියම ආපස්සට අරෝලා දැන් මොකද කරන්නේ? මුළු රටේම ස්ට්‍රයික් කරන්න ඇති කරලා තියෙනවා. දැන් අද කෝච්චියේ යන ජනතාව, ඒ කෝච්චි යන පෝටුකාරයෝ හිතන්න ඕනේ මේක අපේ උන්ම අපිට ගෙලවපු වැඩක් නේද කියලා. ලක්ෂ තුනක් පඩි අරගෙන මුන්ට මදිනම්, ලක්ෂ දෙකමාරක් පඩි ගත්ත උන්ටත් මදිනම්, මේක දිගින් දිගටම දවස් පහක් මේක අකණ්ඩව ස්ට්‍රයික් එක ගෙනියනවා නම් ඒක තමුන්නාසලා, ඒ කෝච්චිය යන උදවිය තමුන්නාසලා එදා එදා වේලේ උදේටයි දවසට එන්න යන්න බැරි වෙච්ච එක ගැන තමුන්නාසේ ඒක විරුද්ධත්වය ප්‍රකාශ කරලා ඡන්දේ දාන්න එපා මුන්ට. අපේ ඡන්දෙන් පත් වෙන උන් අපිව විනාශ කරන්න යනවා කියන එක හිතලා බලන්න. ආබාධිත රණවිරුවන්ව ගෙනල්ලා පිටකොටුවේ දවස් 20ක් තිබ්බා. දැන් මේ ඩ්‍රාමා එකක්, මේක සම්පූර්ණ නාඩගමක්. මේ නාඩගමේ අධ්‍යක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නිෂ්පාදනය බැසිල් රාජපක්ෂ, මේක නළුවා මහින්ද රාජපක්ෂ. ඒක තමයි එයා අන්තිමට එන්නේ. අර මැරෙන්න ගියා කියලා කිව්වනේ විමල් වීරවංශ ලෙමන් පෆ් කකා, එතකොටත් ගෙනල්ලා මෙයා තැඹිලි වක් කරනවා. ඒ වගේම ඊයේ ගෙනල්ලා සොල්දාතුවරත් තැඹිලිවක් කරනවා. මේ රටේ මිනිස්සු කොණ්ඩේ බැඳලා ඉන්නවා කියලා තමයි මහින්ද රාජපක්ෂේ පවුල කට්ටිය හිතන්නේ. පෝට්ටුවේ කරන මේ කුපාඩි වැඩවලට අර හාමුදුරු පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් තමයි මේකට වහාම ඉස්සරහට යන්නේ. දැන් මේගොල්ලන් දැන් මුල්ලතිව් ගියා. උසාවි නියෝගේ කඩාගෙන මුල්ලතිව් ගිහිලා ක්‍රියාත්මක කරලා ආවා. රතන යනවා ගිහිලා කියන්නේ මොකද? මේක දුන්නේ නැත්තම් අපි ස්වාමීන් වහන්සේලා මේගොල්ලන්ට එක වාඩි වෙලා මේ රට වනසලා මේ කොමාරි අරන් දෙනවා කියලා කියපු මිනිස්සු ඊට පස්සේ නැහැ. ඔය මහින්ද රාජපක්ෂ එන්න ඉස්සර සජිත් ප්‍රේමදාස යනවා. ගිහිලා කියනවා ඕගලන්ගේ ඉල්ලීම සාධාරණයි. ඕගලන්ගේ ඉල්ලීම නිසා මම කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට මම කැබිනට් එකට ගිහිලා ඕගලන් වෙනුවෙන් කතා කරලා මේ ටික මම හරන් දෙනවා. අරගෙන ඕගලන්ව බලන්න මං එනවා කියලා කියනකොට ඒගොල්ලන් අර කැබිනට් ඇමතිවරයා කැබිනට් එකේ කතා කරලා ඒගොල්ලන්ගේ විසඳුම අරගෙන එනකන් හිටියේ නැහැ. ඒ අතරේදී සම්පූර්ණ ප්‍රොඩක්ෂන් නළු ඇවිල්ලා බයිනවා. ගෝඨාභයගේ පිච්චර් එකේ නිෂ්පාදක නළු ඇවිල්ලා බයිනවා. නළුවා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා බෑලා කියනවා මේ මම දුන්නත්තං හරි ගෝඨා දෙනවා. ඔය තැමිලි ටික බීලා නැගිටින්න කියලා තැමිලි පොනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඇවිල්ලට ඇවිල්ලා අපේ වැඩේ දැන් අපේ ආණ්ඩු එනවා කොමාරි අපි දෙනවා. මේක ඊනක් විතරයි. එතකොට මේගොල්ල මොකද කිව්වේ? මේක දෙනකන් නැගිටින්නේ නැහැ කියලා නේ කිව්වේ. දෙනකන් නැගිටින්නේ නැහැ කියපු උදවිය අර වාඩි කරපු එක ආවිලා කියනකොට නැගිටලා ගියා. මේක තමයි ජනතාව තේරුම් ගන්න ඕනේ. මෙතනදී රට විනාශ කරන්නත් පාරවල් වල ජනතාවට යන්න දෙන්නේ නැතුව මේ කෝච්චි ස්ට්‍රයික් කරලා මේ ඔක්කොම කරන්නේ කවුද කියන එක ජනාධිපතිතුමා පැහැදිලිවස කියනවා මේ පෝට්ටුවෙන් කරන්න කියලා. මහින්ද රාජපක්ෂගේ කාලේ මේම ඇවිල්ලා ඉන්න පුළුවන් දවස් 20ක් ස්ටේෂන් එකේ ඉස්සරහ එක්කෝ වෙඩි තියෙනවා නැත්නම් කඳුළු ගෑස් ගන්නවා නැත්නම් මරා දානවා. අද බලන්න නිදාස දවස් 20ක් ඇවිල්ලා ජනතාවට යන්න එන්න බැරුව ටෙන්ට් ගාලා වාඩි වෙලා ඉන්නවා. කිසිම කෙනෙකුට කරන්න මොකුත් නැහැ, පොලිසියෙන්වත් නැහැ, මොකුත් නැහැ. ඕන එකෙක් ඇවිල්ලා ඕන එකක් කරලා බලයන් කියලා තිබ්බා. දවස් 20කට පස්සේ නළුවම ආවිල්ලා කිව්වා දැන් හරි වැඩේ අපි දිනනවා, ඔයගොල්ලෝ නැගිටින්න ගෝට ඇවිල්ලා දෙනවා කියලා කිව්වලු නැගිටලා තැඹිලි බීලා ගියා. දැන් මේක තමයි ජනතාව තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතේ කාලිකණ්ණි කරනවා මම බලයට එන්නේ ඉස්සර
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහදියම දැන් තොවිල් නටනවා. අර මාල කඩපු එකා ගේනවා පොල් ගෙඩි තුනක්. ගෙනල්ලා කපුරු ගෙනල්ලා පත්තු කරලා කියනවා මේක එකක් සජිත්ට මේක එකක් රාජිත්ට මේක එකක් අනුර කුමාර දිසානායකට එන ගාපිය කියලා. රටේ ජනතාවම බය වෙන්න ඕනේ ප්‍රශ්නයක් තමයි ඇමරිකන් පුරවැසියෙක් ඇවිල්ලා මේ පුටුවේ වාඩි වුණා නම් ඇමරිකන් පුරවැසිභාවය නැති කරගෙන ආවොත් හරි අවුරුදු 10කට ඇමරිකාවේ කන්ට්‍රෝල් එකේ ඉන්න ඕනේ කියන සෙක්ෂන් 212 පෑදිලත කියනවා. ඒක තේරුම් ගන්න බැරිද අර නීතිඥයා කියලා කියන උදේ ගම්මන්පිලට? දැන් සජිත් ආවා විතරයි බඩේ යන්න ගත්තා. අද උසාවියට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් දානවා. අපිට මේ රටට වැරදි කරපු මිනිහෙක් වෙත ජනාධිපති කරන්න ඕනේ. මේ රටේ වැරදි කරලා උසාවියක නඩු තියෙන මිනිහෙක් වෙත ජනාධිපති අපේක්ෂකයෙක් කරන්න ඕනේ. තරුණ ජවයත් එක්ක ඉන්න අවුරුදු 52යි වයස සජිත් ප්‍රේමදා. මේ එන්ජින් අවුට්. එන්ජින් රීබෝර් කරලා සිංගප්පූර් මවුන්ට් එලිසබෙත් එකෙන් කෝටි ගණන් වීදම් කරලා එන්ජින්ම රීබෝර් කරලා යවලා තියෙන්නේ. ඒත් උසාවියට අද පේපර් එකක් දාලා දිනවා දවස් 3කට චෙකප් එකට යන්න ඕනේ කියලා. ඉතින් වරෙන් වරේ සිංගප්පූර් ගිහලා චෙකප් කරන්න ඕනේ ලෙඩෙක් වද අපි ජනාධිපති අපේක්ෂකයෙක් කරන්න ඕනේ. රටේ ජනතාවට ඔළුව බැද්ද? මේ මැතිවරණය තීරණාත්මක මැතිවරණය තමුන්ට බියෙන් සැකෙන් තොරව නිදාසේ ජීවත් වීමේ අයිතිය නැති කරගන්න එපා කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්න වෙලා තියෙන්නේ. දැන් මේ කයිවාරු ගන්න උදේ ගම්මන්පිල මාත්‍යා මේ මාධ්‍යර වෙලා කියනේවා කියලා උසාවිය කියන්නකෝ. උසාවියනේ දැන් තියෙන්නේ. හොරුන් වෙනුවෙන් පෙනී සිටින කට්ටියක් ඉන්නව වෙනම. ඊටත් වඩා ලස්සනම දේ තමයි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයේ කියපු එක දෙයක් තමයි. පාස්පෝර්ට් එකයි මේ ඩෙන්ටි කාඩ් එකයි දෙකම මට දුන්නේ මේ ආණ්ඩුවෙන් කියලා. කාලවරෙන්කු. එතකොට මේ රටේ හරි මේකම ගෝඨාභය නැතුව ආර්යවංශ කෙනෙක් කරලා තිබුණා නම් නැත්නම් සිවලිංගම් කෙනෙක් කරලා තිබුණා නම් මොහමඩ් කෙනෙක් කරලා තිබුණා නම් ඌ අද ඌට ඇපත් නැහැ. දැන් මේක ගෝඨා කරපු නිසා තමයි මිනිස්සු කතා කරන්නේ, ටීවී චැනල් හඬන්නේ, පත්තර දෙකක් අඬනවා. හැබැයි මේ ඇඬිල්ල ඔකම උසාවි තීන්දුවෙන් තමයි තියෙන්නේ. පෝට්ටුවේ මාධ්‍යකාරයෝ ඒක දාන්නේ නැහැ. හැබැයි මම පෝට්ටුවේ මාධ්‍යකාරයන්ට මම කියනවා තමුන්නාසලා බයේ ඉඳ මේ අනිත් මාධ්‍ය වලටත් අනිත් මාධ්‍යකාරුන්ට ගහන්නේ නැහැ. මේක කවදාහරි ඉතිහාසයේ තමුන්නාසලාටම මට කියයි. දෙන්නේ තමුන්නාසලා තමයි පළවෙනි වැඩේ ගෝඨාවන. ඒ චැනල් දෙකකට තමයි වදින්නේ. පත්තර දෙකකට තමයි වදින්නේ. ඒකෙන් ඉස්සර ඇතුළට ගිහිලා ආපු කට්ටිය තමයි. පෝට්ටුවේ මෙන්න ස්වාමිනාංශ කෙනෙක් මොකද කරන්නේ? කතා කරලා මාධ්‍ය අමාවක් තියලා කියනවා. රිෂාඩ් ඉන්න, ඉස්පුල්ලා ඉන්න, අසත් සාලි ඉන්න පැත්තට කවුරු ඡන්ද දෙන්න එපා. ඉතින් බලමුකෝ මැතිවරණයේදී කොහොම දෙන්නේ කියලා. ඒ මොකද ඒ කියන්නේ? ඒ පොඩ්ඩුවත් එකේ ඉන්නේ. ඒක UNP එකට බර වෙයි කියලා ඉදාගෙන තමයි ඒ ප්‍රකාශ කරන්නේ. දැන් අපිත් පක්ෂයක් ඇටියට තීන්දුව කරලා ඉවරයි මේ මැතිවරණයට අපි තරඟ කරනවා කියලා. අපි නම් කරනවා කවුද අපේ අපේක්ෂකයා කියලා. ඒක අනිවාර්යෙන් කරනවා. දැන් මහේෂාවම ඇමරිකන් කාර්යා, ගෝඨාභයම ශ්‍රී ලංකන් කාර්යා. මාර වැඩි. රටට කොයිතරම් ආණියක් වෙයිද ගෝඨාභය රාජපක්ෂ ආවොත් කියන එක පොඩක් ඉතලා බලන්න. ඇමරිකාව නැගිටපන් කිව්වම නැගිටින්න ඕනේ. සිරියාව කියලා යුද්ධ කරපන් කියලා කිව්වම යුද්ධ කරන්න යන්න ඕනේ. ඒ ඇමරිකාවේ ඇවිල්ලා සිටියක බලාගනින් අතුගාන්න වරෙන් කියලා කිව්වම යන්නත් ඕනේ. අවුරුදු 10කට ගැළවීමක් නැහැ කියන එක පෑදිල්ලස තියෙනවා. මේක තේරුම් ගන්න ඕනේ මිනිස්සු. ජනතාව තේරුම් ගන්න ඕනේ. මේ වගේ ගිහිල්ලා මුළු රටම මේ අමුදා කඳවුරම ශංග්‍රීලාට දුන්න මිනිස්සු, මුළු මූදම ගොඩ කරන්ඩ චීනට දීපු මිනිස්සු අනුන්ට කියනවා රටේ වැදගත් ස්ථාන විකුණනවා කියලා. මේ රටේ වැදගත්ම දේවල් විකුණුවේ කවුද කියලා, ඒකේ කොමිෂන් ගෙව්වේ කවුද කියලා දන්නවා. ඒ රාජපක්ෂ පවුල තැඹිලි බාලා පොල් බාලා විකුණලා තමයි දානේ කරුවා මිනිස්සු. දැන් කොහොම කෝටිපති වෙයි කියලා බලන්න. ඇයි මේ නාමල් රාජපක්ෂගේ මගුල ගැන ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ යන්නේ නැත්තේ? මේ කොයින්ද ආපු සල්ලි කියලා කවුරු දාන්නේ නැත්තේ? මොකද කොයින්ද ආවේ? 8000කට කෑම දුන්නේ කොයි හෝටල් එකෙන්ද? උත්සව පාක් දුන්න කරන්ඩ වීදම් කිරුවේ කවුද? ගෝඨාගේ සිංගප්පූර් බිල ගෙව්වේ කවුද? ඇයි මේ රටේ ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකක් නැද්ද? ඉස්සරේමනේ මේ 5000කට බඩුවක් ගත්ත මිනිහට ඉන්කම් ටැක්ස් එකේ ලියුමක් එනවා. ගෙයක් ට්‍රාන්ස්ෆර් වෙච්ච හැටිම ලියුම එනවා. වාහනයක් ට්‍රාන්ස්ෆර් වෙච්ච හැටිම ලියුම එනවා ටැක්ස් ගෙවපන් කියලා. මේකට නෝ ටැක්ස්. රජ්ජුරුවන්ගේ පවුලේ ටැක්ස් නැහැ. රජ්ජුරුවන්ගේ පවුලට ටැක්ස් නැහැ. ඉතින් බල්ලොත් එක බුදිය ගත්තොත් මැක්කොත් එකද මේ නැගිටින්නෝ කියලා මේ ආණ්ඩුව දැනගන්න ඕනේ.